සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි, මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට මතයෝ පුතේ 20 පරිච්ඡේදයේ 11 පදයෙන් සඳහන් කරන්නේ මෙයයි. එය ලැබූ කල ඔහු ගෙදර ස්වාමියාට විරුද්ධව කොඳුරමින්, දයාබර දේවදරුවනි, අපි එකිනෙකිනාට විරුද්ධව කිඳිරි ගෑවම ඒක අපිට විතරක් නෙමේ, අපේ වටේ ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමේ, අපේ නායකයන්ගේ ජීවිතවලටත් අන්තිමට දෙවියන් වහන්සේටත් බලපානවා. පරණ ගිවිසුමේ අපි දකිනවා ඊශ්‍රායලයේ හිටපු මිනිස්සු මෝසස්ට විරුද්ධව කිඳිරි ගෑවම ඔහුගේ හිත බොහොම කනස්සල්ලට පත් වුණා. හෙබ්‍රෝ පොතේ ප්‍රකාශ කරලා තිබෙනවා අපි අපේ නායකයන්ව කවදාක්වත් කනස්සල්ලට පත් කරන්න හොඳ නෑ කියලා. මක් නිසාද ඒගොල්ලෝ අපි වෙනුවෙන් ගණන් දෙන්න අවශ්‍යයි. අපි එකිනෙකිනාට විරුද්ධව කිඳිරි ගෑවම, විරුද්ධතාවේ ප්‍රකාශ කෙරුවම, වෛරෙන් ක්‍රියා කෙරුවම අපි දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධව, උන්වහන්සේගේ වචනෙට එරෙහිව ක්‍රියා කරනවා. හැම එක්කෙනාටම කනස්සල්ලට පත්වෙන්න අවස්ථාව තිබෙනවා. සමහරක් විට අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා. නමුත් අපි හැමෝම තේරුම් ගන්න අවශ්‍ය වැදගත්ම දේ, අන්තිමට ඍණාත්මකව එවැනි දේවල් වලට අපි ප්‍රතිචාර දැක්වුවම අන්තිමට ඒක හැමෝටම බලපානවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේම ප්‍රකාශ කරා උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින කෙනාට කෙනෙක් ඇහුම්කන් දුන්නම ඒ උන්වහන්සේට ඇහුම්කන් දීමට සමානයි. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්ව ප්‍රතික්ෂේප කරාම උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට එය සමානයි. ඒ වගේම උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන කෙනාට අන්තිමට දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. එනම් කිතුණු දෙවියන් වහන්සේගේ දාසියෝ කොහොමද අමාරු කාලවල දේවල් වලට මුහුණ දෙන්න අවශ්‍ය? අපි හැමෝම විවිධ දේවල් වලට මුහුණ දෙනවා. අපේ නායකයන්, ආණ්ඩුවේ ඉන්න අය, කළමනාකරු, ඒ වගේම දේව සේවය කරන දාසයන්, ඒගොල්ලන්ට විරුද්ධව අපි ක්‍රියා කරලා අපිට හරියන්නේ නැහැ. අපි කරන්න යුත්තේ අපේ වේදනාව, අසාධාරණය, දුක දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගෙනිහිල්ලා උන්වහන්සේට ඒ ගැන ප්‍රකාශ කිරීමයි. අපි කිඳිරි ගෑවා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ පාද පාමුලේ වැඳ වැටිලා උන්වහන්සේට අපි අවංක වෙන්න පටන් ගත්තම අපේ හදවතේ තිබෙන ඒ හැම දෙයක්ම අපි නිදහස් කරන්න පටන් ගත්තම අනිවාර්යෙන් උන්වහන්සේ අපට ඇහුම්කන් දෙයි. උන්වහන්සේ අපට උත්තර දෙයි. දයාබර දේව දරුවනේ, අද පටන් ඔබගේ ජීවිතේ එන හැම අමාරුකමක්ම, වේදනාවක්ම, කනස්සල්ලක්ම දෙවියන් වහන්සේ වෙතට ගෙනියන්න. එකිනෙකනාට විරුද්ධව කෙඳිරි ගන්න එපා. ස්වාමින් වහන්සේට අවංක වෙන්න. එවිට ඔබගේ හදවතට සැනසීම ලැබේ. අපි දැන් ආඥා කරමු. අබ්බා පියාණනි, මේ ජීවිතේ ඔබට විරුද්ධව, ඔබ පත් කළපු නායකයන්ට විරුද්ධව කීප වතාවක්ම කෙඳිරි ගාලා තිබෙනවා. අද යටහත්ව ඔබගේ පාද පාමුලට එන්න ඕනේ කියන එක මං ඉගෙන ගත්තා. මට සමා වෙන්න ශුද්ධාත්මනේ, මේ ඉගෙනගත් දේ මගේ ජීවිතයට අදාළ කරගන්න මට ශක්තිය දෙන මැනව. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන්. ශලෝම්. මරණාතා.